Good day, welcome to my YouTube channel. මම අද සාකච්ඡා කරන්නේ රාජකීය විද්‍යාල පේපර් එකේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගාන. ඒ ගාන ඔයාලා දන්නව නේද? මෙන්න මේ කෝණාශ්‍රිතව වලට තියෙනවා සරල රේඛා දෙකක් සමාන්තර වුණාම මොන වගේ කෝණද හැදෙන්නේ? ඒ කෝණාශ්‍රිතව ගැටලු සහ ඔබ මතක තියාගන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. අන්නේ ඇසුරෙන් තමයි මේ ගාන නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? හරි, අපි බලමු කොහොමද මේ ප්‍රශ්නයට උත්තර ලියන්නේ කියලා. හරි, ඔබට කිසිම දෙයක් මේ සම්බන්ධව බැරි වුණත් කමක් නෑ පුතේ. හොඳට බලාගෙන ඉන්න. ටීචර් කොහොමද මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන ආකාරය ඔයාලට කියලා දෙන්නේ කියලා. කොලයක් ගන්න ළඟට කොලයක් පෑනක් අඩි රූලක් අනිවාර්යෙන් තියෙන්න ඕන. පළවෙනි ප්‍රශ්නය, ඔබ පන්ති කාමරයේදී ඉගෙන ගන්නා ලද සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ සිහියට නගා ගන්න. ඒ අසුරින් පහත දැක්වෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්. හරි, රූප සටහනක් දීලා තියෙනවා. රූප සටහන දැක්ක ගමම මෙන්න මේ කරුණු දෙක ඔයාගේ ඔළුවට එන්න ඕන. මේ තියෙන මේ බලනකො මේ ඊතලයක් දාලා තියෙනව පේනවද? මේ ඊතල දෙකක් තියෙන්නේ. මෙහෙම ඊතල දෙකක් දාලා නම් එකම ඊතලය රේඛා දෙකකම තියෙනව නම් ඒකේ තේරුම තමයි මේ රේඛාව. මොකද මේ රේඛාවේ නම මේ AB රේඛාව CD. CD රේඛාවට සමාන්තරයි කියන එක. පළවෙනියටම ආඩ මතක් වෙන්න ඕන අන්නේ එක. ඊළඟට එම රේඛා දෙක මේ රේඛාවෙන් ඔයාට පේනවද පුතේ? කැපිලා දිනවා. කැපිලා කියන වචනේ අපි භාවිතා කරන්නේ මෙතෙන්දි ඡේදනය වෙලා. හරි, එතකොට ඔයාලට මුලින්ම උගන්වනවා මෙන්න මේ PQ රේඛාවට අපි නමක් කියන. ඔයාට කියන්නේ තීරයක් රේඛාවක් කියලා. තීරයක් රේඛාවක්. මගේ පුතාට ඒවනම් මතක හිටින්න ඕන. හරි, ඊට පස්සේ AB සමාන්තරයි CD. හරි, එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නයට. ප්‍රශ්නේ දැක්ක ගමන් බය වෙන්න එපා පුතේ, හරිම ලේසි. ඉහත රූපේ තීරයක් රේඛාව ලෙස ගත හැකි රේඛාව නම් කරන්නලු. ඉතින් තීරයක් රේඛාව පුතේ මේ සමාන්තර ලකුණු නැති රේඛාව මොකක්ද මේ? ආන්න PQ රේඛාව. එහෙනම් මේකේ අපි ආන්සයක විදියට ලියන්න ඕන PQ. හරි, ඊළඟට තීරයක් රේඛාවෙන් ඡේදනය වන සරල රේඛා දෙක නම් කරන්නලු. දෙකක් නම් කරන්න ඕන මේ. දෙක නම් කරන්නලු. එතකොට මොකද්ද පිළිතුර? AB හා අනෙත් සමාන්තර රේඛාව සරල රේඛා CD. හරි නේද? හරි, ඊළඟට ARS හා PRB යන කුමන වර්ගයේ කෝණ යුගලක්ද? පුතේ ඔයාලට උගන්වනවා මෙන්න මේ වගේ සමාන්තර රේඛා දෙකක් මෙහෙම තියෙනකොට, සමාන්තර රේඛා දෙකක්, සරල රේඛා දෙක තව තීරයක් රේඛාවකින් මේ අතර රේඛාවකින් කැපුණට පස්සේ මෙතන ඇති වෙනවා කෝණ වර්ග තුනක්. එකක් මේ F හැඩය. මොකද මෙයාගේ නම? අනුරූප කෝණ. හරි, දැන් ඔයාලා කොලේ අරගෙන ඒ කොලේ මම මේ කියන විශේෂ කරුණු ටික ෂෝට් නෝට් එකක් දාගන්න. එතකොට හරිම ලේසි. හොඳද? නැත්තම් අමතක වෙන ප්‍රමාණය වැඩි පුතේ. හොඳයි, එහෙනම් F වකුර හැඩයට අපි කියන්නේ අනුරූප කෝණ. අනුරූප කෝණ, මං කෝණ කියන වචනේ කෙටියෙන් ගන්න. ඊළඟට F වකුර විතරද? නෑ, Z මතකද? Z ගේ මේ කෝණයට මේ කෝණේ සමාන වෙනවා. එයාගේ නම ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ඊළඟට තව කෙනෙක් ඉන්නව මේ, මතකද? C වකුර. සියකුරේ මෙයාගේ කෝණ දෙක. මෙයා A, මෙයා B කියලා මං ගන්නම්කෝ. එතකොට A ධන B ගේ අගය කීයද? අංශක 180යි.
මේ කෝණ දෙකට අපි කියනවා මිත්‍ර කෝණ, මිත්‍රයෝ දෙන්නේ. මිත්‍ර කෝණ. හරිද? හා. F අකුරේ මොන කෝණද සමාන වෙන්නේ? මේ බලන්නකෝ F අකුරොණ මන් ටිකක් ලොකුවට ඇඳා. පුතේ මේ මෙයයි. මෙන්න මේ කෝණ දෙක තමයි F අකුරෙදි සමාන වෙන්නේ. හොඳද? F අකුර ඕනතකට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම ඉන්න පුළුවන්. අනිත් අතට ඉන්න පුළුවන්. හරි. ආ ඒ කොහොම හිටියත් මේ කෝණයට සමාන වෙන්නේ මේ ළඟ ඉන්න කෝණේ නෙවෙයි මෙන්න මෙයා. හොඳට මතක තියාගන්න ඔයාලා පොඩි ස්ටිකි නෝට් එකක් අරගෙන ලියාගන්න. හරි. අපෙන් අහනව තුන්වෙනි ප්‍රශ්නය. අපිට කෝණ දෙකක් දීලා තියෙනවා මේ ARS පුතේ සමහර ළමයි ඉන්නවා මෙන්න මේ කෝණය හඳුනගන්න බෑ කොහේ තියෙන කෝණයක්ද කියලා. මෙහෙම අකුරු තුනකින් මේක දුන්නට පස්සේ ඔයාට පේනවද R කියන අකුර ඉදිරියෙන් උඩින් මේ වගේ ලකුණක් තියෙනවා. ඒ ලකුණට අපි කියන්නේ කෝණ ලකුණ කියලා. එතකොට පුතේ මෙහෙම අපිට දුන්නොත් ARS කියලා දාලා මේ විදිහට කෝණ ලකුණක් පෙන්වුම් කරොත් ඒකින් කියවෙන්නේ කෝණයක් ගැන. අන්න ඒක මුලින්ම ඔයාට මතක හිටින්න ඕන. ARS කෝණය. පුතේ එතකොට R නේ කෝණ ලකුණ දෙන්නේ. එහෙනම් R කියන තැන තමයි කෝණය පිහිටලා දෙන්නේ. ඒ කියන්නේ කෝණය පිහිටලා දෙන්න ඕන R ගාව. හරි අපි යමු. ARS මේ ARS. එහෙනම් මෙන්න මේ කෝණේ ඊළඟට PRB. PRB. ආ එහෙනම් මෙන්න මේ කෝණය. අපෙන් අහනවා යනු කුමන වර්ගයේ කෝණ යුගලයක්ද? හරි. මොන වර්ගයේ කෝණ යුගලයක්ද? මේ බලන්නකෝ මේ දෙන්න ඉන්නේ මූණට මූණ නේද? එතකොට අපි මේවට කියනවා මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ කියලා. හරිද? හා. එහෙනම් අපි මෙතන ලියමු ප්‍රතිමුඛ කෝණ. හරි. හරි. එහෙනම් ඊළඟට අපේ ඊළඟ ප්‍රශ්නය එයාලා අපිට කියනවා කෝණ දෙකක් ඒත් දීලා තියෙන මේ මෙහෙම දැක්ක ගමන් වාට මතක් වෙන්න ඕන පුතේ කෝණයක් කියන එක. BRS කෝ බලන්න BRS. BRS කෝණය. හරි. BRS මෙතනනේ. ආ. එතකොට අපි ආ පොඩ්ඩක් මාක් කරගමු මෙයයි. ඒකේ මම මෙහෙම ඩබල් ලයින් දාන්න. හරි. BRS කෝණය හා RSD. R SD. හරි. RSD ලකුණු කරා ඊළඟට BRS. BRS. හරි මේ පැත්තේ. මෙන්න මේ දෙන්න. මේ කෝණ දෙක ගැන තමයි අහන්නේ. මෙයයි මෙයාගේ එකතුව කීයද කියලා අහන්නේ. මේ බලන්නකෝ පුතේ මේ මෙන්න මේ කෝණය මොන අකුර හැඩයකට දින්නේ? 100 අකුර හැඩයක් නේද තියෙන්නේ? ආ 100 අකුර හැඩයකට ඉන්නවා නම් මොන කෝණද ඒ? මෙන්න මේ වගේ මිත්‍ර කෝණ නේද? එහෙනම් මිත්‍ර කෝණ නම් අගය කීය දහනම? අගය 180යි අංශක. ඒක අපි ලියන්න ඕන පුතේ. අංශක 180යි අංශක. හේතුව අනිවාර්යයෙන්ම හේතුව දක්වන්න ඕන. කමාවක් දාන්න. එතකොට හේතුව මොකද්ද ලියන්නේ? කෝණ දෙක තියෙන මොන කෝණ විදියද? මිත්‍ර කෝණ. හරි. ආ එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. B කොටස. ත්‍රිකෝණයක් තියෙනවා චතුරස්‍රයක් තියෙනවා මේ ත්‍රිකෝණයේ ඇතුලේ කෝණ. ත්‍රිකෝණයේ ඇතුලේ තියෙන මේ ABC කියන කෝණ තුනින්නේ. එහෙනම් අපි ඒවට කියන්නේ අභ්‍යන්තර කෝණ. ඇතුළත කෝණ කියන එක තමයි ඒකේ අදහස. පුතේ ඊළඟට මේ තියෙන්නේ මේ පාදකීය 1යි 2යි 3යි 4යි. එහෙනම් චතුරස්‍රයක්. චතුරස්‍රයේ මොකක්ද වෙලා තියෙන්නේ? පාද දික් කළානේ. ආ චතුරස්‍රයේ පාද දික් කළා. එහෙනම් චතුරස්‍රයේ පාද දික් කිරීමෙන් සෑදිලා තිනව මොන කෝණද? බාහිර කෝණ හැදිලා තිනව මගේ පුතේ. හරි. දැන් අපි බලමු එයාලා මොකද්ද මොනවද අපෙන් අහන්නේ කියලා. හරි. පළවෙනි ප්‍රශ්නය ඉහත දැක්වෙන රූප සටහන් වලට අනුව
ඒදන බීදන සීහි අගය කීයද හරියට. එහෙනම් ඒදන බීදන සී ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයද? අංශක 180යි. නේද? හරි. ඊළඟට P දන Q දන R දන S මෙන්න මේගොල්ලොන්ගේ එකතුව අහන්න මේ ආල මේ හතර දෙනාගේ බාහිර කෝණ හතර එකතුව කීයද? අංශක 360යි. මේවට ඔගොල්ලොන්ට තියෙනවා ප්‍රැක්ටිකල් නේද? ක්‍රියාකාරකම් තියෙනවා පෙළ පොතේ. ඒ ක්‍රියාකාරකම් මමගේ YouTube channel එකෙත් දාලා තියෙනවා. හරි, කරන දේවල් අපි කොළයක් අරන් චතුරස්‍රයක් කපලා ඊට පස්සේ චතුරස්‍රයේ බාහිර කෝණවල ඒ අගයන් වෙන වෙනම එකතු කරලා පෙන්නලා තියෙනවා. වෘත්තයක් හැදෙනවා කියලා පුතාලා ඒවා බලන්න තනියෙන් කරන්න. ඔයාලා එහෙම බලන්න නැත්තම් ඔයාලටම පුළුවන් ඔයාලගේ පෙළ පොත අරගෙන පොතේ තියෙන ක්‍රියාකාරකම් තනියෙන් කරන්න. ඒ තනියෙන් කතුර අරගෙන කොළයක් අරගෙන ඒව කපල ඒව කරන්න පුතේ. එතකොට හොඳට මතක හිටිනවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය, වරහන් ඇතුළේ තියෙනවා ඒ ධන බී ධන සී හා වරහන් ඇතුළේ තියෙනවා P ධන Q ධන R ධන S හි අගයන් අතර අනුපාතය ලියා. හරි, අනුපාතය ලියන්නේ අනුපාතයක් ලියන්න අපි ඩොට් දෙකක් භාවිතයෙන්. ඉස්සෙල්ලාම අපි ඒ ධන බී ධන සී කියද අංශක 180යි ඩොට් දෙක ඔන්න 90 PQRS 360යි. මොකද පුතේ කියන්නේ? අනුපාතය ලියා එය සරලම ආකාරයෙන් දක්වන්නලු. ඉතින් සරලම ආකාරයෙන් දක්වන්න කියන්නේ පුතේ බෙදෙන උපරිමාගෙන් අපි බෙදලා අවසාන උත්තරේ සරලම විදියට තියන්න ඕන. හරි, මෙතන තියෙන 180 මෙතන තියෙන 360 දෙන්නම බෙදෙනවා 180 න්. ඒක ඔයාලට තේරෙන්න ඕන. හරි, එතකොට මම ඔන්න දෙපැත්තම බෙදෙනවා 180 න්. එතකොට මේ පැත්තේ 1යි අනුපාත ලකුණ 360ට 180 ඒවා 2යි. ආ, එහෙනම් 1:2. හරි නේද? හරි, එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. විසඳන්න තියෙන්නේ සමීකරණයක් තියෙන්නේ මගේ පුතේ. මේ සංගල වරහන් වලින් එළියේ 5 ඉලක්කම දෙනවා, මේ පැත්තේ දෙනවා 55. දැක්ක ගමන්ම ඔයාලට තේරෙන්න ඕන පහත් එක්ක ඉන්නව ලොකු සෙට් එකක්. සෙට් එකට එහෙම ඉන්න දීලා 5 අයින් කළෙමු මුලින්. එහෙනම් 5 ඉන්නේ මේ සෙට් එකත් එක්ක ಗುಣ වෙලානේ. එහෙනම් ಗುಣ වෙලා ඉන්න 5, ಗುಣ කිරීමකින් ඉන්න 5 නැති කරන්න නම් මොකද කරන්න ඕන? දෙපැත්තම බෙදන්න ඕන 5. හරිද? එතකොට දෙපැත්තම බෙදන්නේ කොහොමද 5? දෙපැත්තම බෙදන්නේ කොහොමද? මම මේ විදියට පැත්තකින් ලියන්නම් ගාන මෙතනින්. හරි, 5 සංගල වරහන් 3 වාරයක් 2x ධන 4 වරහන සුළු වරහන වැව්වා රින 7 සංගල වරහන් සමානයි 55. දෙපැත්තම මම බෙදනවා 5ෙන්. මේ පැත්තත් 5ෙන් බෙදෙනවා. එතකොට මේ 5ට මේ 5 කැපෙනවා. මේ පැත්ත ඉතුරු වෙන්නේ 3යි. වරහන් ඇතුලේ 2x ධන 4 සුළු වරහන හුවා ඍණ 7 සමානයි මේ 5. පසරක් 1යි, පසරක් 1යි. හරි, මෙතන 55 පහෙන් බෙදුනම 11යි. පුතාලට ප්‍රශ්නයක් සමහරුන්ට ඇයි මන් දැන් මේ සංගල වරහන දැම්මේ නැද්ද කියලා. ඇයි ටීච මේ සංගල වරහන දැම්මේ නැත්තේ? සංගල වරහන දැම්මේ නැති පුතේ, සංගල වරහනෙන් පිටත හිටපු ඉලක්කම මං ඉවත් කරානේ. ආ, එතකොට මං ආයේ සංගල වරහන දැමීම අත්‍යවශ්‍ය නැහැ. හරි පුතේ, අපි හොයන්න ඕන කෙනා ඉන්නේ මෙතන. මේ x අය ඉන්නේ වරහන් සුළු වරහනත් ඇතුලේ. ඒකටත් පිටින් තව 3කුත් ඉන්නවා. ඊටත් ඈතින් ඉන්නවා අඩු කිරීම 7ක්. එහෙනම් මම හැම වෙලේම අයින් කරන්න ඕන ඈතින්ම ඉන්න කෙනා. හරි, ආ, එතකොට ඈතින්ම ඉන්න කෙනා මෙතනදී අඩු කිරීම 7. අඩු කිරීම 7 මම සමාන ලකුණෙන් මේ පැත්තට අරන් යනවා. සමාන ලකුණෙන් එහා පැත්තට අරන් යද්දී ඍණ 7 මොකෝ වෙන්නේ? ධන 7ක් වෙනවා. මෙතන මේ 7 ඉවත් වෙනවා. එතකොට 3 වාරයක් 2x ධන 4 සමානයි
එකොළහට හතක් එකතුනාම දහ අටයි පුතේ. හරිද? හරි. ඊට පස්සේ තුන වාරයක් සංගල වරහන්න තුළ මේ කොටසක් තියෙනවා දෙකයි එක්ස් ධන හතර කියන එක සමානයි දහට. පුතේ මේ සංගල වරහණෙන් පිටත ඉන්න කෙනාව අපි දැන් ඉවත් කරගෙන ඉන්න ඕන. මොකද එයා ඉවත් කළ ඕන ඇතුළට යන්න. ඊට පස්සේ තමයි ඊළඟට ඈතින් ඈතින් එන්න අය ඊට පස්සේ ඉවත් කරන්නේ. හරි. තුන ගුණ කිරීම තුනක් ඉන්නේ. එහෙනම් බෙදීම තුන. හරි. එතකොට මේ තුනට මේ තුන කැපෙනවා. එතකොට ඔන්න දෙකයි එක්ස් ධන හතර මේ පැත්ත ඉතුරුන මම වරහණත් ඕන දාන්නම්. දහට තුනෙන් බෙදුවම හයයි. ඊට පස්සේ පුතේ මං කිව්වා වරහණෙන් පිටත කවුරුවත් නැත්තම් ඉලක්කමක් මුකුත් නැත්තම් වරහණ දැමීම අත්‍යවශ්‍ය නැහැ. ඔන්න ඔහොම අපිට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ධන හතර මේ පැත්තට යනකොට ඍණ හතරනේ. එතකොට දෙකයි එක් සමානයි හයෙන් හතරක් අඩු නම් මේ අඩු කිරීම හතර විදිහට වර මේ ඊතලෙන් මේ පැත්තට එන්නේ. එතකොට හයෙන් හතරක් අඩු වුණාම දෙකයි. එහෙනම් දෙපැත්තම මොකෝ කරන්න ඕන දෙකෙන් බෙදමු. ඇයි දෙකයි එක් සමානයි දෙකනේ. එක්ස් එක දෙක ඉන්නේ ගුණ වෙලා. එහෙනම් යා නැති කරන්න නම් බෙදන්න ඕන. එහෙනම් දෙපැත්තම දෙකෙන් බෙදමු. එක්ස් ඉතුරු වෙනවා එක් සමානයි එක. හරි නේද? මේ ක්‍රියාවලිය ඔබ ඉතා වේගෙන් හරගෙන කරගෙන යන්න ඕන. මම බොහොම සරලව කියලා දුන්න මේක වෙන විදිය. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ ගැටලුවට යමු. පුතේ ඒකෙදි මම මේ ටික ඉවත් කරන්නම්. දැන් මේ පහත දීයේ සමගාමී සමීකරණ යුගලක් දීලා තියෙනවා. ඒකේ අපිට xy හොයන්න කියලා තියෙන්නේ. බොහොම ලේසි බැලූ බැලමටම තේරෙන්න ඕන. හරිද? එතකොට පහත දීයේ සමගාමී සමීකරණ යුගලේ ඉන්නේ x හා y. හරි. එතකොට අපි මුලින්ම බලන්න ඕන සංගුණකයේ එක විදියට කවුරු හරි ඉන්නවද? ඉන්නවද සංගුණකයේ එක විදියට? ඔව් ඉන්නවා මේ. එහෙනම් එයා ඉවත් කරගන්න හරිම ලේසි. ඊළඟට බලන්න සංගුණකයේ එක වෙනවා වගේම ලකුණ කොහොමද තියෙන්නේ? මේ බලන්නකෝ. මෙයා ඉන්නේ ධනවයි, මෙයා ඉන්නේ ඍණවයි. කොහොම වුණොත් දෙන්න කැපිලා යන්නේ? මෙයාට මෙයා එකතු කරොත් නේද? අපි මුලින්ම මේ සමීකරණ නම් කරන් ඉමු. පළවෙනි සමීකරණය, දෙවෙනි සමීකරණය. හරිද? සමීකරණ දෙක නම් කරගෙන ඊට පස්සේ පුතේ මෙතන ධනවයි ඉන්නව, ඍණවයි ඉන්නවා. එහෙනම් සමීකරණ දෙක එකතු කර ගමන් මොකෝ වෙන්නේ? වයිට වයි කැපිලා යනවා. ඔන්න බලන්නකො. එක ධන දෙකෙන් දෙකයි එක්ස් ධනවයි වම් පැත්තේ ලියන්න සමීකරණ දෙකේම එකතු කිරීම 4x - y එකතු කරන්නේ තියෙන්නේ. හා 12යි 18යි කීයද? 12යි 18යි එකතු කරාම 8යි 2යි 10යි. ඉතින් එකතු කරන්න එක ගැටලුවක් නෑ. එකක් ඉතුරුයි. 1යි 2යි 3යි 30යි. පුතේ මේ ඍණවයිට මේ ධනවයි මොකෝ වෙන්නේ? කැපිලා යනවනේ තින්නේ. හරි. එතකොට මෙතන 4යි 2යි 6යි x එක වගේ අය එකතු කරන්න පුළුවන්. 6යි x = 30යි. එහෙනම් 6 ඉවත් කරන්න නම් මම මොකෝ කරන්න ඕන? දෙපැත්තම කීයෙන්ද බෙදන්න ඕන? දෙපැත්තම බෙදන්න ඕන 6ෙන්. හරිනි? එතකොට මේ 6ට මේ 6 කැපෙනවා. x = 5යි 30. 6ෙන් බෙදුනම 6 * 5 = 30. ඊට පස්සේ x = 5යි y හොයන්නේ කොහොමද? මම ආදේශ කරන්නම් පළවෙනි සමීකරණයට. හරි. පළවෙනි සමීකරණයට ආදේශ කරාම ට 90 මේ බලන්නකෝ. ඒකේ කවුද ඉන්නේ? 2 x + y = 12යි. x කියන්නේ 5යි. එහෙනම් දෙවර 5 10යි. 10 එකතු කිරීම y = 12යි. මෙතන මේ එකතු කිරීම 10 අයින් කරද්දී අර පැත්තට යනකොට අඩු කිරීම 10ක් වෙනවා. 12ෙන් 10ක් අඩු කරාම 2යි. y =
දෙකයි. හරිද? හරි. එහෙනම් මේ ප්‍රශ්නයේ පිළිතුරු තමන් තනියෙන් ලියලා ෂෝට් නෝට් එකක් දාගෙන ඉන්න. මම ඊතුරු ප්‍රශ්න සාකච්ඡා කරන්නම්. පුතාලට අමාරු ගාණක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා අහන්න. Goodbye.